දවස්සල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගැන කියවෙද්දී වැඩියෙන්ම කියවෙන්නේ ආබාධ ගැන. අනිත් දේ තමයි කණ්ඩායමේ ක්‍රීඩකයෝ සාවර නැහැ. දක්ෂතා දිගටම තියාගෙන ඉන්න බැරි නිසා කණ්ඩායමෙන් ඉවත් කරනවා කියන කතාව. අපි අද බලන්න යන්නේ ක්‍රිකට් වල දක්ෂතා වගේම ශරීර සෞඛ්‍යයත් හොඳට තියාගෙන වැඩිම තරඟ ගන්නක් කණ්ඩායමෙන් කැපෙන්නේ නැතුව එක දිගට සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ ගැන. ගුණදප්පා විශ්වනාථ තමයි වාර්තාවේ 10 වෙනි තැන ඉන්නේ. ගුණදප්පා ටෙස්ට් තරඟ 87කට එක දිගට ක්‍රීඩා කරලා තියෙන්නේ 1971 මාර්තු 19 ඉඳන් 1983 ජනවාරි 30 වෙනිදා දක්වා. ඉන්දියාව සෙල්ලම් කරපු තරඟ වලට සහභාගී වෙලා මහින තමයි 9 ඉන්නේ. මහින 2002 නොවැම්බර් 8 වෙනිදා ඉඳලා 2013 ජනවාරි 3 වෙනිදා වෙනකන් ලංකා කණ්ඩායම සහභාගී වුණු තරඟ 93ක් එක්ක එක දිගටම ක්‍රීඩා කරලා තියෙනවා. 8 ඉන්නේ ද්‍රාවිඩ්. ද්‍රාවිඩ් 1996 ජූනි 20 වෙනිදා ඉඳලා 2005 දෙසැම්බර් 10 වෙනිදා වෙනකන් ඉන්දියාව සහභාගී වුණු ටෙස්ට් තරඟ 93ක්ම එක දිගටම සෙල්ලම් කරලා තියෙනවා. 7 ඉන්නේ ඇඩම් ගිල්ක්‍රිස්ට්. ගිල්ක්‍රිස්ට් 99 නොවැම්බර් 5 වෙනිදා ඉඳලා 2008 ජනවාරි 24 වෙනකන් ඕස්ට්‍රේලියාව සහභාගී වුණු තරඟ 96ක් නියෝජනය කරලා සමත් වෙලා තියෙනවා. 6 ඉන්නේ එවි ඩිවිලියස්. ඩිවිලියස් 2004 දෙසැම්බර් 17 ඉඳලා 2015 ජනවාරි 2 වෙනිදා වෙනකන් තරඟ 98ක් එක දිගටම ක්‍රීඩා කරන්න සමත් වෙලා තියෙනවා. බ්‍රෙන්ඩන් මැකලන් තමයි 5 වෙනි තැන ඉන්නේ. මැකලන් 2004 මාර්තු 10 ඉඳලා 2016 පෙබරවාරි 20 වෙනකන් කාලයේ නවසීලන්තයේ ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ 101කට එක දිගටම ක්‍රීඩා කරන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. සුනිල් ගවස්කර් තමයි ටෙස්ට් ඉතිහාසයේ එක දිගට වැඩිම ටෙස්ට් තරඟ ක්‍රීඩා කළ වාර්තාවේ 4 වෙනි තැනට ඉන්නේ. ගවස්කර් 1975 ජනවාරි 23 ඉඳලා 1987 පෙබරවාරි එකදිගටම ඔස්ට්‍රේලියාව නියෝජනය කරලා තියෙන්නේ 1979 මාර්තු 10 ඉඳලා 1994 මාර්තු 25 වෙනකම්. ඒ වගේම බෝඩ තමන්ගේ 4 වෙනි ටෙස්ට් තරඟේ ඉඳලා අවසන් ටෙස්ට් තරඟේ දක්වා එක දිගටම ක්‍රීඩා කළා කියලත් මේ වාර්තාවේ සටහන් වෙනවා. මේ වාර්තාව අත් කරගන්න ඇලිස්ටියා කුක් තමයි ළඟින් ඉන්නේ. අපි බලමු කුක් කොතනක නවතීද කියලා. ක්‍රිකට් පිටියේ සිදුවෙන මෙවැනි තවත් බොහෝ දේ දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.